අපි කලින් පාඩම් වලදී portfolio app එක design කරලා home screen එක සහ certificate screen නිර්මාණය කළා. අපි මේ නිර්මාණය කරන්න යන්නේ පසුගිය පාඩමේදී නිර්මාණය කරපු portfolio app එකේ තුන්වන කොටස. අපි පසුගිය පාඩම් වලදී නිර්මාණය කරගත්තු portfolio app එකේ මුල් කොටස මම දැන් නිර්මාණය කරගෙන අවසන්. කවුරු හරි අපේ 39 සහ 40 පාඩම් නැදඹුවේ නැත්නම් tankable.com website එක යොදාගෙන කරන 30 කවුරු හරි අපේ 39 සහ 40 පාඩම් නැදඹුවේ නැත්නම් tankable.com website එක යොදාගෙන කරන 39 සහ 40 නිර්මාණ දැම්ම බලන්න. මෙතන ඉඳන් ඉදිරියට අපි ඒ නිර්මාණයටම කොටස් එකතු කරලා තව ටිකක් වැඩි දියුණු කරමු. බලන්න අපි 39 සහ 40 පාඩම් වලදී මේ ඇප් එක අවශ්‍ය විදිහට ඩිසයින් කරගත්තා. ඒ වගේම හෝම් ස්ක්‍රීන් එක සහ සර්ටිෆිකට් ස්ක්‍රීන් එක නිර්මාණය කරගෙන අවසන් කළා. මම මේ කොටසේදී තුන්වෙනි ස්ක්‍රීන් එක, ඒ කියන්නේ ස්කිල් ස්ක්‍රීන් එක නිර්මාණය කරන්නයි යන්නේ. මුලින්ම මම මෙතන තියෙන කම්පෝනන්ට්ස් දක්වන බොක්ස් එකෙන් ස්කිල් ස්ක්‍රීන් එක සිලෙක්ට් කරනවා. දැන් ස්ක්‍රීන් එකේ මේ විදිහට ස්කිල් ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ වෙනවා. අපි මේ ස්ක්‍රීන් එකට බෑග්‍රවුන්ඩ් කලර් එකක් ලබා දීලම ස්ක්‍රීන් එක ඩිසයින් කරන්න පටන් ගමු. ඒ සඳහා ප්‍රොපර්ටීස් වල සිම්පල් සෙටිංස් යටතේ තියෙන බෑග්‍රවුන්ඩ් කලර් බොක්ස් එක මත ක්ලික් කරනවා. මෙතන අපිට අවශ්‍ය කලර් එකට අදාළ කෝඩ් එක ටයිප් කරමු. මම #f8p195 ටයිප් කරනවා. ඒත් එක්කම ස්ක්‍රීන් එකේ බෑග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා ඔයාලා දකින්න ඇති.